උංචි පපා YouTube channel එකේ අපි ඔන්න අදත් ඔයාලට ලස්සනම ලස්සන කතන්දරයක් අරන් ආවා. ඉතින් පුංචි දූල පුතාලට අදමම කියලා දෙන්නේ අපේ රටේ අපේ ආගම වෙනුවෙන් විශාල කැපවීමක් කරපු වීර කුමාරයෙක් ගැනයි. ඒ තමයි පුතේ දුටු ගැමුණු කුමාරයා. ඉතින් දුටු ගැමුණු කුමාරයා අපේ රට වෙනුවෙන් කරලා තියෙන කැපවීම මොකක්ද කියලා අදමම කියලා දෙන්නම්. පුතේ, මම ඒ ගැන කියන්න කලින් දුටු ගැමුණු කුමාරයා කියන්නේ කවුද කියලා මගේ දූල පුතාලට කියලා දෙන්නම්කෝ. පුතේ, දුටු ගැමුණු කුමාරයාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා කියන්නේ. මෑණියන්ගේ නම තමයි විහාර මහාදේවි. දුටු ගැමුණු කුමාරයාට බාල සහෝදරයෙක් හිටියා. ඒ කිව්වේ මල්ලි කෙනෙක්. ඒ කුමාරයාගේ නම තිස්ස. ඉතින් පුංචි කාලයේ විස්තර ටික මෙන්න මෙහෙමයි. ගැමුණු කුමාරයයි තිස්ස කුමාරයයි හරිම පින්වන්ත කුමාරවරු. එයාලට නිතරම මහා සංඝයා වහන්සේලාගේ ඇසුර ලැබුණා. කාවන්තිස්ස රජතුමා එහෙමත් පිනට දහමට බොහොම ලැබීනේ. මේ කුමාරවරු දෙන්නා ඉගෙන ගන්නත් බොහෝම දක්ෂයි. ඒ විතරක්ද, පරසතුරන්ගෙන් අපේ රට බේරගන්න ඕන කරන යුද ශිල්ප, ඒ කියන්නේ කඩු ශිල්ප, දුනු ශිල්ප, හස්ති ශිල්ප, රථ ශිල්ප වගේ දේවලුත් හරිම උනන්දුවෙන් ඉගෙන ගත්තා. පරසතුර කියන්නේ කවුද කියලා දන්නවද? පිට රටවල් වලින් අපේ රට අල්ලා ගන්න ආපු අයට තමා පරසතුර කියන්නේ. දුටු ගැමුණු කුමාරයා ඉන්න කාලෙත් පරසතුර හිටියා. ඒ කාලේ දකුණු ඉන්දියාවෙන් එලාර කියලා රජ කෙනෙක් විශාල සේනාවකුත් අරන් ඇවිත් අපේ රට අල්ලා ගත්තා. එලාර රජුරෝ අනුරාධපුරේ රාජධානිය කරගෙන අවුරුදු 44ක්ම රජකම් කළා. පුතේ, ඒ කාලේ වෙනකොට දුටු ගැමුණු කුමාරයා බොහෝම පුංචි දරුවෙක්. ඒ කාලේ එලාර රජුරුවන්ට බොහෝම බලසම්පන්න හමුදාවක් හිටියා. එයාව පරද්දන්න තරම් සේනාවක් කාවන්තිස්ස රජුරුවන්ට හිටියේ නැහැ. ඉතින් කාවන්තිස්ස ඉතින් මගේ පුතාලට හිතෙන්න පුළුවන් කාවන්තිස්ස රජුරුවන්ට ඇයි ඒ වගේ සේනාවක් හදන්න බැරි වුණේ කියලා. පුතේ, අපේ සිංහල රජවරු හැමදාම උත්සාහ කළේ මිනිසුන්ව ජීවත් කරවන්න මිසක් මිනිසුන්ව විනාශ කරන්න නෙවෙයි. කාවන්තිස්ස රජතුමත් උත්සාහ කළේ රට බතින් බුලතින් සරුසාර කරන්නයි. නමුත් එලාර රජුරෝ අපේ රට අල්ලා ගත්තට පස්සේ කාවන්තිස්ස රජුරෝ අපේ රටේ ලොකු හමුදාවක් හැදුවා. ඒ හමුදාවට නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර, තෙරපුත්තාභය, මහාභරණ, වේලුසුමන, කච්චදේව, පුස්සදේව, ලභිය වසභ කියලා යෝධයෝ 10 දෙනෙකුත් හිටියා. මේ අයව තමන්ගේ හමුදාවට එකතු කරගත්තේ දුටු ගැමුණු කුමාරයා වෙනුවෙන්මයි. නමුත් තමුන්ගේ සේනාව කොයිතරම් ශක්තිමත් කළත් කාවන්තිස්ස රජතුමා එලාර එක්ක යුද්ධ කරන්න ගියේ නෑ. ඒකට වෙලාව එනකන් කාවන්තිස්ස රජුරෝ බලාගෙන හිටියා මගේ පුතේ. තිස්ස කුමාරයව දිගා මඩුල්ලට යවලා ගොවිතැන් කටයුතු දියුණු කරන අතරේ තමයි එලාරටයි එයාගේ පරදේශක්කාර හමුදාවයි රටින් පන්නලා දාන්න උවමනා දේවල් ලෑස්ති කළේ. ඉතින් පුතේ, බුද්ධාගම අපේ රටට ආවට පස්සේ අපේ හාමුදුරුවරු තමයි රට පාලනය කරන්න මහරජතුමාට අවවාද අනුශාසනා කළේ. ඉතින් කාවන්තිස්ස රජතුමත් බුද්ධ ශාසනය වෙනුවෙන් ලොකු සේවයක් කළා. නිතර පින්කම් කටයුතු කළා. ඉතින් දවසක් කාවන්තිස්ස රජතුමා මහා සංඝයා වහන්සේලාව තමන්ගේ මාලිගයට වැඩම කරවලා උන්වහන්සේලාට දානයක් දෙන්න සූදානම් කළා. දානය දෙන අතරතුරේ ගැමුණු කුමාරයාටයි තිස්ස කුමාරයාටයි හාමුදුරුවන්ගෙන් අවවාද අනුශාසනා ලබා දෙන්නයි කාවන්තිස්ස මහරජතුමා එහෙම කළේ. හාමුදුරුවන්ට දානේ පූජා කරලා උන්වහන්සේලා දානේ වළඳන අතරතුරේ උන්වහන්සේලාගේ දන් පාත්‍රයෙන් කොටසක් ගාන ඉල්ලගෙන එක තැටියකට තියලා කොටස් තුනකට වෙන් කළා. පුතේ, කුමාරවරුන්ගේ පොරොන්දු තුනක් ගන්න.
පළවෙනි පොරොන්දුව තමයි සංඝයා වහන්සේලාට ඒ කියන්නේ අපේ හාමුදුරුවරුන්ට කිසිම වැරැද්දක් කරන්නේ නැහැ කියන එක. එහෙම පොරොන්දු වෙලා පළවෙනි බත් කුලිය කුමාරවරුන් දෙන්නට අනුභව කරන්න දුන්නා. දෙවෙනි බත් ගුලිය දුන්නේ පුතේ කුමාරවරු දෙන්නා අතරේ කවදාවත් යුද්ධයක් ඇති වෙන්න බෑ කියලා. අන්තිම පොරොන්දුව තමයි එලාරයි එයාගේ පරසතුරු සේනාවයි එක්ක කවදාවත් යුද්ධ කරන්නේ නැහැ කියන එක. ඉතින් මේ අපි කිව්වේ බත් ගුලි තුනේ කතාව. දුටු ගැමුණු කුමාරයා ගැන ථූපවංශයේ කියන පොතේ තමයි පුතේ වැඩිපුරම විස්තර සඳහන් වෙන්නේ. ඉතින් පුතාලා අහලා ඇතිනේ දුටු ගැමුණු කුමාරයයි බත්ගුලි තුනේ කතාවයි. ඉතින් මේ තමයි ඒ බත්ගුලි තුනයි පොරොන්දු තුනයි. ඉතින් පුතේ මේ කුමාරවරු දෙන්නම අන්තිම පොරොන්දුව ඉෂ්ට කරන්න බෑ කිව්වා. ඒ කියන්නේ කවදාවත් එලාරත් එක්ක යුද්ධ කරන්නේ නැතුව ඉන්නේ නැහැයි කිව්වා. කුමාරවරු දෙන්නම ඒ බත්ගුලිය අහකට දැම්මා. දුටුගැමුණු කුමාරයා බත්ගුලිය පැත්තකට දාලා ගිහින් තමන්ගේ ඇඳේ කොනකට වෙලා අතපය වකුටු කරගෙන නිදාගත්තා. විහාර මහදේවි, ඒ කියන්නේ දුටුගැමුණු කුමාරයාගේ තිස්ස කුමාරයාගේ මෑණියෝ, ගැමුණු කුමාරයා ළඟට ගිහින් ඇහුවා, පුතා ඇයි මේ ඇඳේ මේ තරම් ඉඩකඩක් තිබිලත් ඇඳේ කොනක වකුටු වෙලා නිදාගෙන ඉන්නේ? ගැමුණු කුමාරයා කිව්වා, මෑණියනි, එක පැත්තක ගොළු මුහුද, අනිත් පැත්තේ පරදේශක්කාරයෝ. ඉතින් මම කොහොමද අතපය දිගෑරගෙන නිදාගන්නේ කියලා. විහාර මහදේවි මුකුත් කිව්වේ නැහැ. මගේ පුතේ එලාරයි එයාගේ සේනාවයි අපේ විහෙර විහාර බුදු පිළිම වැව් අමුණු විනාශ කරද්දී අපේ මේ පුංචි කුමාරයා මොනතරම් දුක් වෙනවද කියලා විහාර මහදේවි කල්පනා කළා. මගේ පුතේ කාවන්තිස්ස රජුරෝ බොහෝම දක්ෂ දුරදකින නුවණක් තිබුණ රජ කෙනෙක්. එතුමගේ කාලේ රටේ ගොවිතැන් කටයුතු දියුණු කරලා රට ස්වයං පෝෂණය කරලා එලාර පන්නන්න ඌමනා පසුබිම ගැමුණු කුමාරයාට හදලා දුන්නා. මම අර පුතාලට කලින් කිව්වේ යෝධයෝ 10 දෙනෙකුත් කාවන්තිස්ස රජතුමාගේ හමුදාවට එකතු කරගත්තා කියලා. ඒ සේරම කවදාහරි දවසක එලාරව අපේ රටෙන් එලවලා දාන්නයි. ගැමුණු කුමාරයාට යුද්ධ කරන්න නොදීපු හින්දා මාලිගාවෙන් පිටවෙලා කොත්මලේට වෙලා කාලයක් හිටියා. කාවන්තිස්ස රජතුමා ගැමුණු කුමාරයාට අනතුරක් වෙයි කියන බයට තමයි ගැමුණු කුමාරයාට එලාර එක්ක සටන් කරන්න ඉඩ නොදුන්නේ. කාවන්තිස්ස රජතුමා මිය ගියාට පස්සේ ගැමුණු කුමාරයා තමුන්ගේ සේනාවයි ඒකෙ හිටපු දසමහා යෝධය ටිකයි කණ්ඩුල කියන ඇතැයි එක්ක එලාරව අපේ රටෙන් පන්නලා දාන්න අනුරාධපුරයට ගියා. පුතේ, අපේ හාමුදුරුවන්ගේ දුටු ගැමුණු කුමාරයාගේ මෑණියොයි ඒ කිව්වේ විහාර මහදේවියගේ ආශිර්වාද ඇතුව එලාරව පරද්දන්න අපේ දුටු ගැමුණු කුමාරයාට පුළුවන් වුණා. එලාරව පැරද්දුවට පස්සේ දුටු ගැමුණු කුමාරයා එලාර රජුරෝ විනාශ කරලා දාපු විහෙර විහාර නැවත හදලා බොහෝ ශාසනික කටයුතු කළා. රුවන්වැලි සෑය, මිරිස වැටිය, ලෝවා මහාපාය, එලාර සෑය වගේ ස්තූප හැදුවෙත් දුටු ගැමුණු මහරජතුමයි. එතුමා ධර්ම ශිල්ප ශාලා, ගිලන්හල් වගේ දේවල් ඉදි කරලා රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළා. ඉතින් ඔන්න ගැමුණු කුමාරයාගේ කතා පුවත මෙහෙම ඉවර වුණා. තවත් මේ වගේ ලස්සනම කතා අරගෙන අපි යළිත් දවසක ඔයාලව හමු වෙන්නම්. පුංචි බබා YouTube channel එකේ අපි අදට සමු ගන්නවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් අදම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.